උදෑසන සිට සිදු කරන්නට දුනව පින්කම් මාලාවේ දැන් අවසානයටයි ලැබී තිබෙන්නේ. ඒ අනුව කාවමේ ධර්මදේශනය සඳහා අප ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන්නට යතුනා කාව්‍ය ශ්‍රී විචිත්‍රබාණි රාජකීය පඬිත සූර්යවැව සුමේද මාගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට. අපේ අද මෙම පින්කම බාරගෙන කටයුතු කරන්නේ හෙන්රි පැට්‍රික් ප්‍රනන්දු මහත්මයා. මම එතුමන්ට කියා සිටිනවා ගරුතර ස්වාමීන් වහන්සේට දෙහත්ට්ටියේදී අප කෙරෙහි අනුකම්පාවෙන් කාව්‍යමය ධර්ම දේශනය සිදු කරව දාන ලෙස. හොඳයි, සියලු දෙනාම නැවතවරක් සාදුකාරයක් පවත්වන්න. භග්ගේවත් ගෞතම සිරිපත් පියුමි පළමු අවසර රුන් රස ඉරුමි කවියෙන් සුගයන්නට සාදු සාදු සම්බුදු ගුණ මහිමේ සම්බුදු සිරිම අගින් දේසු සිරිය විඳ යහපත් මක සෙදුමි කවි රස මුසුකොට කීමට අරුමි සාදු සාදු සිරි සදහම් මහිමි අරියට සංග පෙල සදහම් පුත්කලේ යුගේ යුගේ මහිමි කහසිරෙහි ඇති මහබල පුදුමි සාදු සාදු සුගයමි එහි මහිමි පැතිරු දයාමිත් කරුණා කුළු ප
පත්තුලයන්නි අවේසර නන්ද සිරි විලට දම් සිසිලවැටින්න අදට වඩා හොඳ හෙටක් ලැබින්න නමස්කාර තුන් වරක් කියන්න සැඟවි වල්ලා අතර සඳ තිබුණාට කවිබන අහන්නට යනුවෙන් සිතුනාට ඇසුනේ නොමැත සාදු හඬ දුන්නාට දංකොටුවෙන් පන්සල්හං දිය මාවත ඔස්සේ කහට විලට වැඩියේ මම බොහෝ කරදර අස්සේ නිදියාගෙන බණ ඇහුත් හීනෙන් ඔබ ගැස්සේ කවි බන පද කියන්නේ මම ඉඳගත් තට පස්සේ නින්ද නොයන අයට සුවෙන් නින්ද ලැබෙන්නේ ජීවිතේ කඳුළු කතා නිමා කෙරෙන් නැයි හසර නිවික සිතවීමුව මත හස දෙන්නයි කම්පා කඳුළු නිමෙන් නැයි වෙලාවෙටයි හැම වැඩ කටයුතු සිදුවන්නේ දකුණේ හිටිවෙන කවියෙන් කවි සුගයන්නේ කහට විලට දකුණේ කවි රාජායන්නේ කවුරුත් සාදු කියන්නේ
ජාති ජාති පිං සිතු වෙන සිතුවිලි දෙන්න හෙන්රී පැටන්ට්‍රික් මහතා සතුට ලබන්න එතුමාගේ දායකත් වෙපින අගයන්න නැවතත් සාදු කියන්න කහට විලට සදහම් කවි වැටනායමි ගෙන දෙන්නං දකුණේ හිටිවෙන කවි මල්යමි වඩවන්නට කහට විලට ආසිරිපෙමි සැනසෙමු හැම දෙන යමි හිටගෙන ඇති කොයි කවුරුත් තැන්පත් වෙන්න නැතිනං සිතුවේ මට වස් කවි ගලපන්න ඕනේ නං දකුණේ හිටිවෙන කවි රස බොන්න නැවතත් සාදු කියන්න ආවේ මෙහෙට දුම් ඇරයුම නිසාය හිටිවෙන කවි රසින් මුළු ගම තෙමාය හොරාවක්ම මම කවි පද දෙසාය නන්ද සිරි සමිඳු මගේ අහලුවාය මේ පිංබිමේ අධිපති මගේ බොහොම කල්යාණ මිත්‍ර අපේ නන්දසිරි හාමුදුරුව ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි නවම්පුර 15ක් පොහොය දවසක වසර 150කට පසුව තුන් අයුරකින් සඳ බබලන රැයක ජාති ජාති පිං සිද්ධ වෙන මහ පිංකමක් කහට විල ගමටත් එතනින් එහාට දිව යන ලාංකීය ජනී ජන සමාජයටත් ආශිර්වාදයේ පිණිස මහ පිංකමක් සතුටුයි ආශිර්වාද කරනවා රැබෝ වීම නිසා පුණ්‍යානුමෝදනාව දහම් දේශනාවෙන් පසුව සිත්කරන්ඩ අරමුණු කරගෙන මෙතෙන් සිට මා දහම් දේශනාව ආරම්භ කරන්ඩ අරමුණු කරනවා පින්වතුනි ඔබට බණ කියන්න වැඩම කළ මා මෙහෙම කොළයක් තියාගෙන කවි බණ කිව්වා නම් ඔබ හිටගෙන හිටියත් තියා ඉස්සරහා බෝම්බයක් පත් වුණත් මට කමන්නේ නැහැ ඉතින් මට කොළේ තියෙන කෙනෙක් කියන්න තියෙන්නේ නේද ඒත් මම මගේ හිතට දැනෙන දේ ආදරණීය වචන වලින් ඔබට කියලා දෙනකොට පොඩි අල්පෙනෙත්තක් බිමට වැටෙන තරමටවත් ශබ්දයක් නැගෙන්නේ නැති වෙන්න කෑකෝ ගහන්නේ නැතුව
තැනින් තැන හිටගෙන ඉන්නේ නැතුව ඇවිදින්නේ නැතුව බණ කතාව ශ්‍රවණය කරන්න ඔබට ආරාධනා කරනවා. ඒකේ පාඩුව මට නෙමෙයි, මං හිතින් හිතන කවිපදය ශබ්දයක් ඇසෙනකොට මට අමතක වුණොත් ඒ කවිය අහගන්න බැරි වෙන්නේ ඔයාලට. ඒක නිසා බොහොම සංවරව බණ අහන්න ඔබට ආරාධනා කරනවා. ලස්සන පින්කමක ලස්සන ධර්ම දේශනාවක් සිදු කරන වෙලාවේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා ඔබෙන් අහන්න. ඔබ වැඩියෙන්ම බණ අහන්න කැමති මං හිතන්නේ නන්දසිරි හාමුදුරුවෝ අවුරුදු දෙකක විතර ඉඳන් අහන්නේ. ඔබ වහන්සේට වඩින්න පුළුවන් දිනයක් කියන්න, දිනයක් කියන්න. දිනයක් කිව්වෙම නැතුව ඉඳලා පහුගිය දවසක යෝජනා කළාම මට පුළුවන්කම ලැබුණා මේ වෙලාව උන්වහන්සේ වෙනුවෙන් වෙන් කරන්න. අද ඔබෙන් අහන්න තියෙන ප්‍රශ්නය වැඩියෙන් ඔබ අහන්න කැමති ජාතක කතාවකින්ද, චරිත කතාවකින්ද, කාලීනවද, අම්මා තාත්තා ගැනද, ලෝකේ ලස්සන කවි වලින් වැඩියෙන්ම අහන්න කැමති මාතෘකාව මොකද්ද? සම්මාදීන් ගායසිරස හෙළාබව පමනවි දැවෙන සසර ගමන කළනිමි. අමනිවන පසක් කෙරු පුතු හිමි, නමසිරස නමසිරස මෙසේ නම දෙමි. සසලෙලොවට නිසාල දහම මතකයේ සදා පතල සතට ආනන්දමයිමි ගෙනාවයි. Sa
මේ බණ කතාව ආරම්භ කරන්නම් එක කතාවක් කියලා. මම කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තේ 2010 සිට 2014 කියන අවුරුදු. භික්ෂු නේවාසිකාගාරයෙන් සිංහල අලුත් අවුරුද්දටවත් පොහොයටවත් පන්සල් ගිය කෙනෙක් නෙමෙයි මම. හොස්ටල් එකට වෙලා අධ්‍යාපන වැඩ කළා. දවසක් එක පාංශුකූලයකට හාමුදුරුව නමක් හොයාගන්න බැරිව එයාලට ආරංචි වෙලා කැලණිය විශ්වවිද්‍යාලයේ භික්ෂු හොස්ටල් එක තුල හාමුදුරුවෝ නමක් ඉන්නව කියලා එදා ආවා මාව හොයාගෙන. ඒ 2013 අප්‍රේල් 14 වෙනිදා හරියටම අලුත් අවුරුදු දවසේ මේ පාංශුකූලයේ තිබුණු ගෙදර අම්මා උඩුපිල ආයුර්වේදයේ වෛද්‍යවරියක්, තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්, එකම පුතයි. මේ පුතාගේ පුරුද්ද මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම. හොඳට දේපළ මිල මුදල් තිබුණු ගෙදර දවසක් මේ පුතා තාත්තගේ බෙල්ලෙන් අල්ලලා පිටියට තියලා ගහලා පුටුවේ බැඳලා තාත්තගේ ඇස් ඉදිරිපිට අම්මයි බිරිඳයි එකට දූෂණය කරනවා. වේදනාවෙන් තාත්ත මැරුණහම හිරගෙදර යන පුතා නැවත ඇවිත් බිරිඳ කාමරයකට දාලා දොර වහලා බිරිඳගේ ඇඟට සර්පෙක් දානවා. නැවත හිරේ යන පුතා එළියට ඇවිත් අම්මට කියනවා ඩිපෙන්ඩර් එකක් අරන් දෙන්න කියලා. අම්මා, මේ අම්මගේ වත්කම අම්මට හැකියාව තිබුණ පුතාට ඩිපෙන්ඩර් එකක් අරන් දෙන්න. කොටියකටත් දෙහා නේද? මේ පුතා ටික දවසකින් මේ ඩිපෙන්ඩර් එකට ගිනි තියනවා පෙට්‍රල් දාලා. මුළු රටේම නිවුස් වලට ප්‍රචාරය වෙනවා ඩිපෙන්ඩර් එකකට ගිනි තියලා කියලා. හැබැයි මේ කතාවේ ඇතුළාන්තය මේකයි. නැවත අම්මගෙන් සල්ලි ඉල්ලලා සල්ලි නොදුන්නහම පුතා පිහියක් අරගෙන අම්මගේ කකුල් දෙකේ කලව යට තියෙන බලනහර දෙකම කපනවා. අල්ලපු ගෙදරට ඇදි ඇදි යන අම්මට ඔළුවට පොලු කෑල්ලකින් ගහලා මරලා දානවා. මම 2013 අප්‍රේල් 14 වෙනිදා ඒ අම්මට පාංශුකූලයේ දීපු හාමුදුරුව විදිහටයි අද මේ බණ කතාව ඔබට කියන්නේ.
බුදු හිමියනොත් පුදතුම් මහා පුද සුනේ ආතර හැඟීමට ආර සෙනෙහසදැහැන් ගතවෙන මහසෙනසුනය පවසන්නේමිමෙතැන් සිටේ ආදරය නොදනිමි ගමන කෙලවර කොපමණ දුරද හිස මත පාර පොදිය මට කොතරම් බරද මවගුණ අගය ලිවුවත් කිවුවත් පෙරද වියපත් නුනු එකද පුතේ අම්මගේ වරද මහලු උනු පසු ඉවතට දාලා ලොකු මිතුරන් සම්මක කාබිසෙන හිතන සමහර පුත්තරු දුලා අයෝ නිවන් යන මාවත ඉඩ කඩන් මගේ පුතෝට ලිව්වේ අම්මා අපිට හරි කරදර මහලු මඩමකට කුදලාගෙන වූවේ මෙහෙමද පුතේ පෙව් කිරේවල නය ගෙව්වේ පොටිකා පසයේ
සම්පත් වෙලේ අනුහසයේ මහලු මඩමෙකට අම්මා දමන්නේ අම්මලා දෙන්නෙක් නැතයි සිතන්නේ සිතක් නැත්ද පුතේකයන්නේ අසරණ වෙමි මව්පත විය තරලා ලේකිරි දුම් දෙතානින් පෙරලා පුතුයින් නෑවා සියලුම දුක් දුරලා මහලු මඩමේ අම්මව හිර කර කහට විලට රැස් උණු අය කවි බණ යනවා සමහර අය දැක්ක ගමන් නිදි මත හැදෙනවා වයසක අය ලෙසට කොඳු ඇට දිරනවා නිදි මත වීකිලෝවේ පටි සියට කිරනවා එනවා දහන් සුසුවඳ මෙතැනට ඇදිලා ජීවිතයම ගෙවුනේ මම කවි පද කියලා වලඳලා බැලුවමුත් තව පොඩ්ඩක් නැමිලා දුන් උණු වතුර එක දැන් හොඳට මැනිමිලා පින්වතුන් සිටිනකන් කවි බණත් නහනකන් මටත් නිදි මත වෙනකන් කියමි කවි බණ දොලා වෙනකන් දහම්මසා සැනසෙන ඔබේ තවත් සතුට වෙන්නේ හෙන්නේ පැට්‍රික් මහතා තවත් සතුට වෙන්නේ තිබෙනවා නම් නිදි මත ගති පින්වත නැති වෙන්නේ සාදු 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 අඩක් ගුවනෙට දැන් දෙන්නේ
Madi 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 ande ahaganne Unu pennik ikmenetme denne Kemeti nan mage kavi ahaganne Nevete vatavak sadu kiyanne Madi 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 ande ahaganne Kahate viling tave tete yanne Dakuni honde honde kavi ahaganne Nevete vatavak sadu kiyanne Madi 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 ande ahaganne Diviye loke deviyang eherenne Kemeti nan mage kavi ahaganne Sadu kiyemu nevetat nodakinne තමයි කියන්නේ අවධානය කියන එක සාහිත්‍යයත් කලාවත් බුදුදහමත් එකක් වචනයක් පාසා අහන්න මම කවිය කොළයට සීමා කරන්නේ නැත්තේ හදවතේ තියෙන දේවල් දෙන්නේ සැබෑවට අහන්න වචනයක් පාසා Sādhu kiyuve nevatat nodakinne Vachaneya gāne kaviyaha gānne Kemati nan mage kavirasa bhonne Nevete vatavak sādhu kiyanne නතුනි පුළුවන් නම් කවි පද දෙකක් තියනවා හොඳට මතක තියාගන්න පුංචි දරුවගේ ඉඳලා මතක තියාගන්න පුළුවන් නම් ඒක ඒ තරම් වටිනවා වෙහෙසින් සිටියමුත් ගොතනවා පද හතර ආවේ කහට විල දකුණේ කවි කතුරේ නන්ද සිර සමිඳු මගේ හිතවත් මිතුර ගෙනවිත් තියන්නේ ගිනියම් මුණු අතුරේ පද දෙකක් තියෙනවා පුළුවන් නම් මතක තියාගන්න පුංචි දරුවගේ ඉඳලා මතක තියාගන්න බලන්න හදවතට දැනෙනවා නම් හදවතේ ලියවේවි මේ කවි පද දෙක පෙකිනි වෙලෙන් කිරිපෝආපු අම්මට සලකන පුතා Matu budu ene vasantai mokete degen kata Ahagina deeti Pekini velen kiripo apu Ammat salekene puta Matu budu ene vasantai mokete degen kata Amma pita kiri dila tiyenne kohomada Amma pita kiri dunne ipadunata passe vitarak nemeyi Pekini velen kiri powapu ammata salakana puta අම්මගේ පෙකණියයි
අපේ පෙකණියයි එකට බඩවැලකින් සම්බන්ධ වෙලා. අපි බඩේ ඉන්න කාලේ අම්ම අපිට කිරිපෝල තියනවා ඒ බඩවැලෙන්. ඒ බඩවැලෙන් අම්ම අපිට කිරිපෝල තියනවා. ඒකයි විශේෂත්වය. ආන්දෝලනාත්මක සිදුවීමක්. කහවත්තේ පුතා පෙන්වතියට තෑග්ගක් දෙන්න රුපියල් 1400ක් නොදුන්නාට අම්මා නිර්වස්ත්‍ර කරලා මරළඟකට දානවා. එතකොට අම්මගේ ජීවිතයේ වටිනාකම කීයද? 1400යි. පෙන්වතියට තෑග්ගක් දෙන්න රුපියල් 1400ක් නොදුන්නාට අම්මා නිර්වස්ත්‍ර කරලා මරළඟකට දානවා. කහවත්ති පුතා බලන්න අපේ මනුස්සකම මොනතරම් තුච්ඡද පහත්ද කියලා. ඒ විතරක් නෙමෙයි. කුසගින්නක් නැදෙන්නේ දරුවන් මට සිහි වෙනවා මහලු මඩමෙකිනි ගොඩක් යේ හද වෙත දෙවි දෙවියන්නේවා දරුවන් උස් මහත් වෙලා මිල මුදලට තැන දෙනවා දරු දුක ඉවසන්නට බෑ ඇඟලේ මස් කකියනවා ගෙදර පුතුන් දෙමාපියන් කියලයි පුතු හිමි කිව්වේ ඒ බන පොත නොවැත පුතේ මම උඹලගේ අත තියුවේ දස බිම්බර දුක් සුලා මගේ පුතා සැනසෙව්වේ පුතේ නුඹේ පඩිපතෙන්ද මහලු මඩමෙකට කිව්වේ කඳුළු සමග රස බලනවා මහලු මඩමෙ ඉදෙන පතේ රෑමෙදියමනින් දක්නේ සවි බලයක් නොමැත ගතේ දරුවන් දැකගන්නේ නැතිව ගින්දර ඇවිලෙනවයිතේ එක දවසක් ඇවිත් යන්නේ නිවාඩුවක් නැතිද පුතේ හැම මොහොතෙම සලසලයි දරුවන් හට රැකවරනේ තාත්තලා විඳින දුකට ලැබේද මතුවෙට සරණේ ඔය තරමට දුක් විඳින්නේ දරුවන් ලොකු වෙන තුරුනේ දරු සෙනෙහස මොන වගේද ජාතක කළ පියවරුනේ ජාතක කළ පියවරුනේ බනේ සුමෙට ආවේ සමහරු නිවන් තකා ඔබේ හිත සුව පිණිස
ඔබේ හිතේ සුව පිණිස ආවේ මිදහවල දෙනුකා එහෙ මෙහෙ යන විට දින කිටලා එකා අල්ලංකා පිනං ඔතනදි සීරියකා යතතත්වයක ඇතිවෙන කරුණ තමයි තථාගත දාම ලෝකේ දුරම තමයි හිතාගත්තොතින් බුදු බණ අසම සමයි නිදියන් ඉන්න වයසක අය නරක ළමයි ජාතිත් ජාති මහපින්කම් කරගන්නේ කවිසිතුවිලි වලින් පන්සල නැහැවෙන්නේ පින්බර පොය කවිපදයෙන් සමුදෙන්නේ සාදෝ හඬක් දෙමු නැවතත් දුන්නුනාදය හදවතින් අද යොමුනා පිළි සාදුකිවත් සුපින්වතුනේ වට පිටාවම ලෙලදිදි ඔබේ හඬනම් සුපින්වතුනේ මේ මට ඇසුනා mati mati me mata suna mati mati me pinnathun ahala tiyenawada jataka pothe tiyenawa padamanavaka jataka kathawa මේ පදමානවක ජාතක කතාවේ අම්මා අස්ස මූණක් තියෙන යක්ෂණියක් කවුද අම්මගේ මූණ කොහමද අම්මගේ මූණ අස්ස මූණක් තාත්තා බමුණෙක් බමුණට දාව අස්ස මූණක් තියෙන යක්ෂණයගේ කුසින් බිහිවුණු පුතා අපේ බෝසත් කුමාරයා පදමානවක කුමාරයා වනේ ගල් ගුහාවක ඉපදුණු මේ පුතත් අස්ස මූණක් තියෙන යක්ෂණියත් බමුණත් ජීවත් වෙනකොට මේ යක්ෂණිය මිනිසුන් මරාගෙන ආහාරයට ගන්නවා කැලෑවේ ඇවිදලා ආහාර හොයාගෙන ඇවිල්ලා ගල් ගුහාවේ ඉන්න පුතයි බමුණයි ජීවත් කරනවා දැන් මේ පුතා ටික ටික ලොකු වෙනකොට වෙනසක් තේරෙනවා දවසක් යක්ෂ මව ගොදුරු ගේන්න ගියපු වෙලාවේ පුතා තාත්තගෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක් අසනු මැනවි මගේ පියාණනේ මට නෑ මේ කිසිවක් වැටහෙන්නේ සිතට නැගෙන හැම විට විමසනවා
එනමුත් නෑ පිළිතුරු ඉන්නේ එනමුත් නෑ පිළිතුරු ඉන්නේ නුඹේ මුණටයි මගේ මුණටයි මවගේ මුහුණේ නෑ සමවන්නේ කිමෙද පියානෙනි වගේ වෙනසක් ඉක්මං කර පාදා දෙන්නේ ඉක්මං කර පාදා දෙන්නේ මොකක්ද අහන්නේ අම්මගේ මූණ එක විදිහක් අපේ මූණ එක විදිහක් මොකක්ද මේකට හේතුව කොහොමද මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් නේද අම්මගේ මූණ එක විදිහක් අපේ මූණ එක විදිහක් මොකක්ද මේකට හේතුව තාත්තා කියනවා පුතාට ආසනු මැනවි මගේ පුතේ නුඹට මම සියලුම විස්තර පහදනවා අම්මා යකින් කියා පිමිනිසුන් වෙමු පුතහට විස්තර කර දෙනවා පුතහට විස්තර කර දෙනවා අම්මා යකින් කි කෙලෙසෙත් පිළිගන්නේ කොහොමද තාත්තේ අපේක බම්මුණත් සමක පිටවේ ලායන්නේ යකිනිය වහා අවතින් අල්ලාගන් අම්මා යක්ෂණියක් අපි මිනිස්සු එහෙම කිව්වහම පුතා කියනවා මිනිසුන් යක්කුන් එකට වසන්නේ නෑ කවදාවත් එය හරියන්නේ මිනිසුන්ටයි යක්කුන්ටයි එකට ජීවත් වෙන්න බෑ අම්මා ගොදුරු ගේන්න ගිය වෙලාවේ පුතා තාත්තත් කර තියාගෙන අම්මට හොරෙන් පැනලා යන්න යනවා යක්ෂණිය ඇවිල්ලා අල්ල ගන්නවා. ඇයි යක්ෂණිය ඇවිල්ලා අල්ලගන්නේ? කණ්ඩද මරාගෙන නැහැ. පුතයි තාත්තයි ගියහම ඇයට ජීවත් වෙන්න බැරි නිසා. දෙවනි වතාවෙත් යන්න උත්සාහ කරනවා. යක්ෂණිය ඇවිල්ලා අල්ල ගන්නවා. තුන්වෙනි වතාවේ යක්ෂණියට යන්න පුළුවන් සීමාවක් තියනවා. ඒ සීමාවෙන් එහාට පැනලා ගියහම දැන් මේ යක්ෂණියට මේ පුතයි තාත්තයි අල්ලගන්න සීමාවෙන් එහාට යන්න බෑ සීමාවෙන් එහාට යන්න බැරි නිසා අම්මා මෙහා ගොඩේ ඉඳගෙන එහා ගොඩේ ඉන්න පුතාට කතා කරලා කියනව කතාවක් බණ කියලාම දැන් අම්මා මෙහා ගොඩේ ඉඳගෙන යක්ෂණිය එහා ගොඩේ ඉන්න පුතාට කතා කරලා එක කතාවක් කියනවා. කවි කියලම උගුරේ තව සද්දේ නැති වෙයි තව විනාඩි කීපයකින් මොකද දවසට කවි සිය ගානක් කියනවා. ඔබ වෙනුවෙන් දවසට කවි සිය ගානක් කියන නිසා උගුරේ සද්දේ නැති වෙයි. මට මේ අම්මා කියන මේ කතාවෙන් පස්සේ මේ බණ නතර කළත් කමක් නැහැ.
එක මොහොතකට මම අම්මා නේද? ඔය දැන් පන්සල් වලට එහෙම මම දැක්ක පහුගිය දවස්වල පත්තරේ තියෙනවා එක උපාසක මහත්තයෙක් පන්සලට එනකොට ඉඳිකොළ බෑගේ පූස් පැටියෙක් දාගෙන ඇවිල්ලා හාමුදුරුවොත් එක්ක කතා කර කර ඉන්නකොට එළියට පැනලා ෆොටෝ එකත් එක්ක මම දැක්ක පත්තරේ ආටිකල් එකක් දාලා තියෙනවා. පන්සල් වලට පාරවල් අයින්නට පූස් පැටව බලු පැටව ගෙනල්ලා දානව නේද? ඒ කොහොමද පින්නතුණි ගෙනල්ලා දාන්නේ? කොහොමද ඒ ගෙනල්ලා දාන්නේ? අම්මා කෙනෙක්ගෙන් දරුවෝ වෙන් කරලා. යකින්නක උනත් මම අම්මා නේද? යක්ෂණියක් උනත් බැල්ලියක් උනත් පූසෙක් උනත් පැටව ලැබුණා නම් දරුවෝ ලැබුණා නම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එහෙම කරන අයට සංසාරේ කවදක හරි ඒ වේදනාව පපුවට දැනෙන්න ගන්නවා. මම දින 4කට විතර ඉස්සෙල්ලා ගියා මීරිගම මෙත්සෙවන අනාථ නිවාසෙට. පෙකෙනි වලින් කිරිපොවපු අම්මලා 260 ගානක් ඒ අනාථ නිවාසෙ. අම්මා මහලුයි ගේතුල සිටියොත් එලෙන්ජාවකි මගේ පුතුට අම්මා හරි කරදරයකි කාටත් නැති වෙනවාගේ තුල සතුටේ නැති වෙනවාගේ තුල සතුටේ බුලත් කකා කෙල ගහනවා අයියෝ මිදුල වටේ අර සිව්වතට කම් නැත පුතේ මට මේ දුක දුන්නට සැප වේවා මගේ දල්ලේ තුට සැප වේවා මගේ දල්ලේ තුට
අවසන් කාලය මහලු මඩම තුල ඉන්නට වේයි නැහැ සිතුවේ මුණුබුරමිනි බිරියන් වට කරගෙන නිදහස් ජීවිතයකි පැතුවේ නිදහස් ජීවිතයකි පැතුවේ ඒගෙන සිතමින් ජීවන ගෙත්තම අවිහිංසක ලෙසට යෙතුවේ එහෙම වුණත් මගේ දුවේ පුතේ ලොව ඉර නම දෛවය බලගත්ුවේ ඉර නම දෛවය බලගත්ුවේ ලොකු පුතු පොඩි පුතු ඇඟිල්ලේ එල්ලි ගිය හැටි ඉස්සර ඉස්කෝලේ රණ්ඩු දබරවි අඬ අඬ ආහැටි සිහිවෙනවා දරුවනි බාලේ සිහිවෙනවා දරුවනි බාලේ එකලෙන්දේ තුන් දෙනාම ගුලිවි බැඳුනා සෙනෙහසනම් දැලේ අදේ අම්මා මහලු මඩම තුල ලතවේසේ කොට පෙර කාලේ ලත වේසේ කොට පෙර කාලේ මට මතක් වෙනවා තව පුංචි දෙයක් ඒ කාරණාවත් කියලා බණ අවසන් කරන්නම් සහ බණ අවසන් කරන්න වෙනවා නේද නැත්තම් අවසන් කරගන්න සද්දේ නැති වෙනවා මම දැක්කා එක ඡායාරූපයක් මේ ඡායාරූපෙ තියෙන්නේ එක අම්ම කෙනෙක් මහමක අනතුරකට ලක් වෙලා මහමක අනතුරකට ලක් වෙලා කකුල තුනට බිඳිලා තාර පාර මැද ලේකලාගෙන යනවා ඒ ඡායාරූපය එහා කොනෙන් පේනවා තවත් මිනිස්සුන්ගේ කුහක කමක් මහමග අනතුරට ලක් වෙලා කකුල තුනට බිඳිලා ලේ ගලාගෙන යන මිනිස්සය දිහා තව පිරිසක් වට වෙලා බලාගෙන ඉන්නවා තව පිරිසක් වට වෙලා බලාගෙන ඉන්නවා එතකොට මේ මිනිස්සයා කොච්චර අසරණ වෙනවද නේද කොච්චර අසරණ වෙනවද ඒක නෙමෙයි කතාවේ විශේෂත්වය ඡායාරූපයේ තියෙන සංවේදීකම කකුල තුනට බිඳිලා මහමග ලේ ගලන අම්මගේ අතේ ඉන්නව කවුද කිරිදරුවෙක් අම්මා මහපාර මැද කකුල තුනට බිඳිලා ලේ ගලද්දී කිරිදරුවා අතේ තියාගෙන මහමග තනේ එළියට දාලා පුංචි දරුවට කිරි දෙනවා. එතකොට ඒ අම්මට දැනෙලා තියෙන්නේ මොකද්ද? කකුල තුනට බිඳිලා ලේ ගලන වේදනාවට වඩා ඒ අම්මට අතේ ඉන්න දරුවට හානියක්ද කියන බය හිතට දැනෙලා තියෙනවා. මේවා පපුවට දැනෙනවා නම් පුතේ කිසිම කෙනෙක් කිසිම දුවෙක් පුතෙක් අම්මට තාත්තට නොසලකා ඉන්නෙත් නෑ.
අම්මට තාත්තට පෙකෙනි වලින් කිරි දීලා හැරූ හැතු දරුවෝ අම්මගේ තාත්තගේ පපුවට වේදනාව දැනෙන විදිහට කවදාවත් අරක්කු ටික සිගරට් ටික ගංජා ටික කුඩු ටික කටේ තියාගෙන බොරුවට වීරය වෙන්නේ නැහැ. අම්මගේ බඩවැල කඩාගෙනයි අපිට කිරි දුන්නේ කියලා දැනෙනව නම් ඒ දැනෙන කිසිම පුතේ කිසිම දුවේ කවදාවත් අරක්කු ටික සිගරට් ටික ගංජා ටික කුඩු ටික තියාගෙන අම්මගේ තාත්තගේ හිත රිදෙන විදිහට බොරුවට ලෝකේ වීරය වෙන්නේ නැහැ, රංගන්නේ නැහැ. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. අම්මා කිරි දීලා හදලා තියෙන පෙකිනි වැලිය ඒක අමතක කරන්න එපා. ඒක අමතක කරන දරුවෝ ලෝකේ අවාසනාවන්තම දරුවෝ. අද අපේ ජාතියටත් අද අපේ ආගමටත් අපේ රටටත් කනකකා හඬලා තියෙන්නේ ඒක නිසා. අහන්න අත්තේ පය දුබලවි තනිවි සිටියාට ලැබුදාට උඹටත් දැනේ උඹ අම්මා උනුදාට ඇටලි මස් මිදුළු ඉනිවිත යන්නේක ගින්නකි දරු ගින්න ලයරිද උඹත් පිය පදවිය ලැබුතක උඹේ හදවතෙත් නැති වෙනවා ඇත කිනිවැලෙන් කිරිපෙව් අම්මටත් කන් දෙකේ අගින් දහඩිය මුගුරු හෙලූ තාත්තටත් උපන් බිමටත් මේ පොළොවට ආදරය කරන්න ඒ තමයි මිනිස්සු. ඒ තමයි මිනිස්සු. සංස්කෘතියයි උපන් බිමයි උපන් ජාතියයි උපන් ආගමයි පෙකිනිවැලෙන් කිරිපෙව් අම්මයි කන් දෙකේ අගින් දහඩිය හෙළූ තාත්තයි මේ තමයි මිනිස්සුන්ගේ ජීවිතය. අරක්කු ටික සිගරට් ටික ගංජා ටික කුඩු ටික නෙමෙයි, රස්තියාදුව නෙමෙයි. මං බැලුවා පහුගිය දවස්වල අපේ නන්දසිරි හාමුදුරුවනේ Google Map එක සර්ච් කළා. ඒකේ අර තියෙනවනේ ස්ට්‍රීට් මැප් එක තියෙනවනේ. ඒකේ මම ලංකාව පුරා තනින් තන සර්ච් කළා. වැඩිපුර තරුණ තරුණියෝ තනින් තන කුඩ දාගෙන තනින් තන වාඩි වෙලා ඉන්නවා. තනින් තන ත්‍රිවිල් වල රස්තියාදු ගහනවා.
පාරවල් වල අතන මෙතන කඩපිල් ගානේ රස්තිය අදු ගහනවා. සිගරට් එක බීගෙන තනින් තන රස්තිය අදු ගහන අය Google Map එකේ වීඩියෝ එකට හසු වෙලා තියෙනවා. ඒත් එක්කම මම බැලුවා ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරය, මෙල්බන් නගරය වගේ නගර දිහා මම සර්ච් කළා. තමන්ගේ වාහනේ හරියට නීට් එකට ඉරට පාක් කරලා කිසිම කෙනෙක් එළියේ රස්තිය අදු ගහන්නේ නැහැ. තම තමන්ගේ ඩියුටිය මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කාලය කළමනාකරණය කරගෙන මිනිස්සු තමන්ගේ ජීවිතවලට දීලා තියෙන හොඳ වටිනාකම. අම්මා පෙකිනි වලින් කිරි දීලා අපිව හැදුවේ මිනිස් ජීවිතයට වටිනාකමක් දෙන්න මිසක අම්මට තාත්තට කවදාවත් ඒ දරුවන් දිහා බල බලා විඳවන්න නෙමෙයි කියන බව ඔබට දැනුම් දෙමින් මුහුදේ නැව කිලුනහම අම්මයි පුතයි ගෙලෙන්න යනකොට අම්මා මොකද්ද පුතාට කියන්නේ ඇත්තේ? පුළුවන් නම් මාව ගොඩ දාලා ඔබ මැරියන් කියන්නේ ඇද්ද? ඒ අම්මා මොකද්ද කියන්නේ ඇත්තේ? අම්මයි පුතයි ගෙලෙන්න යනකොට පුළුවන් නම් පුතේ මාව ගොඩ කරලා ඔබ මැරුණට කමක් නෑ කියන්නේ ඇද්ද? ඒ අම්මා සැබෑවටම කියන්නේ ඇති පුතේ මම මැරුණට කමක් නෑ මේ ජීවිතේ බේරගනින්. අම්මා කරපිට තියාගෙන දින හතක් පීනලා මුහුදෙන් එතෙර කළහම ඒ අම්මා මුහුදු වෙරළෙදි පුතාගේ ඔළුව අතගාලා කියනවා, මගේ පුතා දවසක බුදු වේවා. අපි මේ පන්සලේ අදහන ගෞතම බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වය අම්මා කෙනෙක්ගේ හදවතකින් නිකුත්තු ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක්. දුවෙකුගේ පුතෙකුගේ කිසිම ප්‍රාර්ථනාවක් කිසිම දියුණුවක් අම්මගේ තාත්තගේ ආශිර්වාදය නොමැතිව සමෘද්ධිමත් නොවන බව සනාතනික සත්‍යයක්. දැන් මේ පින්කම් කරන මේ දරුවෝ දිහා දැක්කහම ඒ දරුවන්ගේ අම්මලා ඔතන ඉන්නවද? මේතන පින්කම් කරන පින්කම සංවිධානය කරන අයගේ අම්මලා තාත්තලා ඔතන ඉන්නවද? ඒ ඉන්න අය අප්‍රමාණ සතුටක් ලබනවා. හැබැයි පන්සලේ මේ ආධ්‍යාත්මය ලබන්න ඕන දරුවන් තනින් තන ගංජා සිගරට් අරකු බී ඉන්නව නම් අද දවස තුල ඒ අම්මලා කොච්චර දුක් වෙනවද, කොච්චර විඳවනවද නේ? අද නන්දසිරි හාමුදුරන්ගේ තාත්තා මට හම් වුණා ආවාසෙදී. නන්දසිරි හාමුදුරුවෝ මම අඳුනන්නේ අද ඊයේ නෙමෙයි. අපි දෙන ගොඩක් කල් යාළුවෝ. හැබැයි අවුරුදු දෙකක් වෙනවා මට බණට එන්න කිය. හැබැයි මට වඩින්න උනේ නැහැ. තාත්තා පුතා දිහා බලලා අප්‍රමාණ සතුටක් ලබනවා. ඒක ජීවය මනුස්සකමක වටිනාකම තියෙන්නේ. උපන් බිමට, උපන් ජාතියට, උපන් ආගමට පෙකිනි වලින් කිරිපෙව් අම්මට දහ කන්දකියගින් දහඩිය මුගුරු හෙළූ තාත්තට මේ අංශවලට ආදරය කරනවා නම් ඒ තමයි මිනිස්සු. ඇස් දෙක වාගේ දරුවන් රැක ගනිමින් උන්න මවකට සිදුනානේ මහමගකට යන්න. කුසගින් නැට සිද්ද වුණා අතේ පායිල්ලන්න එපා දරුවනේ මවකට ඒ ලෙස සලකන්න. තිබුණු දෙයක් දරුවන්ට බෙදා හදා දුන්නේ ඉඩම් කඩම් ගේ දොර නැහැ ඇයට ඉතිරි වන්නේ. එහෙම කෙරූ දරුවත් මැදුරේ සනසෙන්නේ අම්මතාත්තා දෙන්න අගුවක නිදියන්නේ. කුසගින්නක් නෑ දැනෙන්නේ
tame daruang sihi venewa dasabing bere duk usula seheluen senesinewa daruang nisi magete ganne divare vehesenewa amma veru idine dukete mahapuluvat dederenewa mahapuluvat dederenewa amman ma mage adara amma samma samma sambuddha wage amma namma namma hise tung lowe namma nimma nimma nimene make amma dolos mahe pahanak se amma irete handete pere pibide mage amma daruang naleve naleva kiri amma nivang dakitva dere bare amma viyelune nirudekka katarette vaine piya adere unuhum lang asrene unu piya sihker vandine mita obe gune kya nivanda kitva davasak amma samag kavi ganga karana vite kelavare ehuna namme yai kalaviya tave mokete debede ademe kahat vilat kaviras yete pedae
Mage kavi bane uva pingvata tine de Henry Patrick Matindu ge kavi padhine Habehing habeviya san sennata oni Nangde sirimitnata peni namane Mage kavi unat vedi vedi eng hodane ne Inne tavese ob nidhi mat daraye Kavi rasayate obe gata sita peraye Dam rasadunne kaviyen obe karaye නන්ද සිරි සමිඳු මගේ සොයරාය සතහම් දෙස බලෙන් සැමට ආසිර Garutere ape sohoyoro himi satute labanne Kalapinkan baleng obete asiri labenne Kaurut saduki anne Henry Mahatage පින්කම අද කරලන්නේ ඇරයුම දුන්නා මේ වෙහෙරට වැඩ මන්නේ ඕනේ බණ ඇසුවමට මෙයා සිරි දෙන්නේ නැවතත් සාදු කියන්නේ ඥාන රතනේ ලොකු සමිඳුන් නිවන් දකින්නේ පංසල ගොඩ නැගු පින්කං ඔබට ලැබෙන්නේ හෙල සසුන බැරේ නැවතත් ඔබ ඉපදෙන්නේ හැමදෙන සාදු කියන්නේ සොහොයුරු කරුතෙර සමිඳුන් සෙනෙහෙ ලබන්නේ හිතෙනවා දකුණට මට එක් කරගෙන යන්නේ කහට විලින් කැමති නම් මා සමගින් යන්නේ පින්වත අරගෙන යන්නේ මම කැමති සමිඳුන් දකුණට ගෙනියන්නේ ඒත් ඔබව වෙනුවෙන් ඕනේ වැඩ ඉන්නේ කහට විලට තව තව දම් සිරිය ලැබෙන්නේ නැවතත් සාදු කියන්නේ
හෙන්රේ පැටරෙක් මැති දුට සෙනෙහෙ ලැබෙන්න පියවෙර ගානෙම මහනෙල් මල් සපෙපෙන්න පින්කම සිදු කළ ගමටම සෙනෙහෙ ලැබෙන්න මහනෙල් මල් සපෙපෙන්න මුළු රටටම ආසිංසන කවි පුද දෙන්න දකුණේ හිටිවන කවියෙන් අසිර පතන්න බැහැබැ පින්වත තව තව කවියද ගන්න කවුරුත් සාදු කියන්න තව කවි කිව්වොත් වෙනවා රෝහල් යන්න නව වසරේ කාටත් ආසිංසන දෙන්න දකුණේ හිටිවන කවි රස නැවත විඳින්න නැවතත් සාදු කියන්න ඇරයුම දුන්නොත් නැවතත් දවසක එන්නම් දකුණේ හිටිවන කවියෙන් කවි සුගයන්නම් නන්ද සිරී ගරුතරයි මිහට ආසිරි දෙන්නම් පින්වත මම සමුගන්නම් වැගීරු අතර හෙළ කවියේ බල තේජා කහට විලගමට පිදුආසිරි පූජා නවම් පොහොදින දුන් කවි පද ඕජා සමුගමි අද බණින් දකුණේ කවේරාජා හොඳයි මේ පින් බිමෙහි අධිපති අපේ පින්වත් නන්දසිරි හාමුදුරුවෝ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික පින්තුනි හෙන්රි පැට්‍රික් ප්‍රධාන මහත්මයාගේ දායකත්වය මත ගමේ තරුණ පිරිසත් වැඩිහිටි බාල මහලු ඔබ හැමෝම ගමම ඒකාත්මික වෙලා මේ සිත කලේ ජාති ජාති පිං සිත් වෙන මහා පිංකමක් වචන කීපයක් කියන්නම් පින්නතුනි අපේ රට කාටවත් අයිති රටක් නෙමෙයි මේ රට කිසිම කෙනෙකුට අයිති රටක් නෙමෙයි. සමහර විට අපේ රටේ ජනාධිපති හිතාගෙන ඉන්නව නම් මේක මගේ රට කියලා වැරදි. මැති ඇමතිවරු හරි වෙන කවුරු හරි හිතාගෙන ඉන්නව නම් මේක අපේ රට කියලා වැරදි. මේක කාගේ රටද? මේක බුදුහාමුදුරුවන්ගේ රට. යක්ෂ ගෝත්‍රිකයෝ බුදුහාමුදුරුවන්ට පූජ කරපු රට මේක. මේක දෙවියන්ට පූජ කරපු බුදු සසුන සුරකින දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබූ දෙවියන්ගේ රට මේක. ඒක නිසා බුදුහාමුදුරුවන්ට පූජ කරපු මේ පින්බිම දෙවියන් රකින මේ පින්බිමේ ඉපදුණු මිනිස්සු විදිහට බුදුදහමේ පහස විඳින්න ලැබුණු අපි හරි වාසනාවන්තයි. මේක හරියට දුක් විඳපු රටක්. ගොඩක් අසරණ වෙච්ච රටක් හා ජාතියක්. දිඹුලාගල මහකැලේට පණ පොවනකොට කිතලගම නායක හාමුදුරුවෝ අමුවේ අමුවේ මරා දානකොට අරන්තලාවේ කන් දෙකේ ඉඳලා කපල කොටලා පොඩි හාමුදුරුවරුන් මරලා දානකොට ජාතියට පණ දුන්නු සෝම හාමුදුරුවන්ගේ ශරීරයේ අභ්‍යන්තරය පවා කපලා මේ රටට ගේනකොට යුදගිනි සමයේ තරුණ ජීවිත අතපය නැතුව මරණ
ගම්මාන වලට ගේනකොට අපේ රටේ එක පැත්තක නියඟය අනිත් පැත්තේ ගම් වතුර මැදෙම කඳු කරේ නාය යනකොට කුණු කඳු කඩා වැටෙනකොට දකුණේ ඉඳලා මුහුදු අසබඩ හැම තැනකම මිනි ගොඩ ගොඩ ගහනකොට මේ ජාතිය තරම් මේ රට තරම් අසරණ වුණු ජාතියක් රටක් තවත් නෑ. එහෙම රටක එහෙම ජාතියක ජීවත් වෙන අපි යුතුකමක් සමාජ වගකීමක් තියනවා. ඒ සමාජ වගකීම යුතුකම අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ට ඇස් දෙකට පේන්න ඒ දරුවන්ගේ අනාගතය ජීවිතය අතුරු නොකර ආධ්‍යාත්මය සහ පිළිවෙල ඒ දරුවන්ගේ ජීවිතවලට දැනෙන්න සහ දනවන්න කෙනෙකු උත්සාහ කරනවා නම් ඒ තමයි සැබෑම වීරවරු. ඒ තමයි සැබෑම වීරවරු. මං ආඩම්බර වෙනවා කහටවිල ගමේ පන්සලේ නන්දසිරි හාමුදුරුවොත් තරුණ පිරිසත් මේ පින්වත් හැමෝමත් අනාගතය බාර ගන්න දරුවන්ට අපි මැරුණහම මේ ටික උඹල කරපල්ල කියන එක දනවන්න මේ ජාතික හැඟීම ශාසනික හැඟීම ආධ්‍යාත්මය මිනිසුන්ගේ පපුවට දනවන්න උත්සාහ කිරීම සම්බන්ධයෙන් හදවතින් ආශිර්වාද කරනවා. එහෙම ආශිර්වාද කරන ගමන් මම බොහොම සතුටු වෙනවා. අවුරුදු දෙකක් තුනක් තිස්සේ මං හිතන්නේ මට මතක නෑ කාලය කොච්චර කල් ඉඳලා නන්දසිරි හාමුදුරුවෝ අපේ පන්සලේ බණකට වඩින්න දිනයක් දෙන්න කිය කිය ඉඳලා ඉතින් අපි දෙන්න හරි හිතවත් අපේ පන්සලෙත් යනවා. උන්වහන්සේ වඩිනවා අපේ පන්සලට. ඉතින් ඒ හිතවත්කම කල්යාණ මිත්‍රත්වයේ බොහොම වටිනවා. නමුත් මට කාලේ වෙන් කරගන්න බැරි වුණා. ඒත් මං සතුටු වෙනවා උන්වහන්සේ වෙනුවෙන් සෙනෙහසිතින් මේ පින්කමට වැඩම කරන්න ලැබීම සම්බන්ධයෙන්. පින්කමේ දායකත්වයේ ලැබූ හෙන්රි පැට්‍රික් ප්‍රනාන්දු මහත්මයා ප්‍රධාන පින්කම වෙනුවෙන් ශක්තිය දුන්නු මේ ගමේ ලොකු කුඩා වැඩිහිටි ඔබ පින්වත් හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා. දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සිරි මහබෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් තුනුරුවන්ගේ පිහිටෙන් ඉරනමක බියජනක නැති ජීවිත හමුවේ නිරෝගී ජීවිත හමුවේ හොඳ පින් දහම් රැස් කරමින් පින් දහම් වල ඵලයේ දවසක අපිට නිවන් දකින්න ලැබේවා. එකට නිවන් දකින්න ලැබේවායි ප්‍රාර්ථනා කරමු. මේ විහෙර විහාරස්ථාන ගොඩ නගමින් හෙලසසු නබර වෙනුවෙන් සේවය කළ කහටවිල ක්ෂේත්‍රාරාම විහාරාධිපති සාහිත්‍ය කලා මේධා ශ්‍රී සිරිධම්මසිරි වංශාවතංස ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහානිකායේ අනුනායක දුරන්දර අවසරයි අති ගෞරවනීය කහටවිල ඥානරත්න තිස්සා විධාන අපවත් දේවදාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් වේවා. ඔබ නපනමින් මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කිරීම තුලින් දෙවියෝ ඥාතීන් ඔබ දිහා බලලා සතුටු වෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මං අද ඉදින් මග මල් කඩයක් තිබුණා. මං පොඩි ආශ්‍රමයක් හදනවා වරකපොළ. ඉතින් කඩේට ගිහිල්ලා තකල ගොඩ වුණාම මල් ටිකක් අරන් තියන්න නැතුව ඉන්න හිත දුන්නේ නැහැ. ඉතින් මම 19800 ගානක මල් ටිකක් අරගෙන තියලා ආව දැන් යනකොට ගෙනියනවා කියලා හිතාගෙන බුදු කුටිය සරසන්න. ඉතින් සල්ලි mati වුණොත් කියලා මං හිතුණා. අපින්නතුන්ට කියනවා වාහනේ CD ටිකක් තියනවා කියපු බණක CD වගේ කැමති කෙනෙක් ගත්තොත් ආයිකත් සේව් කරගන්න පුළුවන් කියලා හිතාගෙන ආවා. එහෙම පුළුවන් කෙනෙක් ඉන්නවනම් කමක් නෑ. පිං සිද්ධ වේවා. ජාති ජාති පිං සිද්ධ වේවා. අද දහම් දේශනාව අවසන් කරන්නත් මහා සංඝ රත්නයේ ආශිර්වාද ලැබන්නත් ඔබ වැඳ ගන්න. ඔබ හැම බැති සින්හද තුල පාවා ඔබ සිදු කළ පිං දම් රස ගාවා
බන අවසන් වෙන කාලය ආවා හැමතෙම ආසිරි කවියෙන් පෑවා දෙවියන් හට මේ පින හිමි වේවා මිය ගිය හැම දෙන සුවපත් වේවා සවුලෝසත් වක නිතිසන සේවා අජරාමර නිවනින් සැන සේවා හද තුළ ඇති කර දහම් උදානය ඔබ සිදු කළ පින් ඵල අසමානය අද දෙසු කවි බණමින් අවසානය පතනෙමු පතනෙමු සුව නිර්වාණය සුගතහි දාමය දුරුවේ බල කාමය උද්දා වේවා සතුට සාමය චත්තාරෝ ධම්මා වට්ටන්තේ ආයුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පති සක්ක සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති විනාතේ සමිච්චතු තෙරුවන් සරණයි. අද දින විචිත්‍රවත් ලෙස මේ නවන් මස පුන් පොහෝ දින කාව්‍යමය ධර්ම දේශනය මෙහෙවන් ලැබුවේ කාව්‍යශ්‍රී විචිත්‍රබාණී රාජකීය පඬිත සූර්යවැව සුමේද ස්වාමින් වහන්සේ විසින්. ඔබ වහන්සේට නිදුක් නිරෝගීත්වය පළ කර සිටිනවා. ඔබ වහන්සේ සිදු කරන්නා වූ සියලු කටයුතු සර්වපාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අවසානයේ අප සිදු කළ ආවේ මේ ධර්ම දේශනාව